අයිබෝවන් අදත් අපි ආරම්භ කරනවා ද චැලෙන්ජ් ජීවිතයේ අභියෝගයක් ජීවත් වීමත් අභියෝගයක් අතම් විට අපිට සියලු දේවල් අපේ ජීවිතවලට ලැබුණත් අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ තවත් අය ඉන්නවා ජීවිතේ මොනතරම් අඩුපාඩු තිබුණත් ඒක ශාරීරික වෙන්නට පුළුවන් මානසික වෙන්නට පුළුවන් හැබැයි තමන්ගේ ජීවන ගමන හරියට යනවා අභියෝගාත්මකව ජයග්‍රහණය කරනවා ඒ වගේ චරිත දෙකක් අපි අද දවසේදී ද චැලෙන්ජ් වැඩසටහනට එක් කරගත්තා මුලින්ම මා හඳුන්වා දෙන්නම් සුමීර සුමීර ගුණසේකර ආයිබෝන් සුමීර ආයිබෝන් ඔහු සමාජ ක්‍රියාකාරිකයෙක් හැටියට තමයි මේ වෙනකොට සමාජයේ හැමෝම දන්නේ සහ ඔහු කරන්නේත් එයයි තවත් ඉන්නවා අපිත් එක්ක අද දවසේදී සම්බන්ධ වෙලා චන්දිම ලක්ෂාන් චන්දිම ආයිබෝන් හොඳයි චන්දිමට සහයෝගයට අද ඇවිල්ලා ඉන්නවා චන්දිමගේ මව නන්දනී කුසුමලතා ආයිබෝන් ඔබට මේ දෙදෙනාගේ තියෙන විශේෂත්වයන් මා හඳුන්වා දෙන්නම් සුමීර සුමීරව මේ වෙනකොට සමාජ මාධ්‍ය ඔස්සේ වගේම ලංකාවේ විවිධ මාධ්‍ය ඔස්සේ ඒ රූපවාහිනිය වෙන්න පුළුවන් ගුවන් විදුලිය වෙන්න පුළුවන් පුවත්පත වෙන්න පුළුවන් මේ වෙනකොට බොහෝ දෙනෙක් ඔහුව දන්නවා ඔහු සමාජ ක්‍රියාකාරිකයෙක් ඔහු ඉගෙනගත්තු දේවල් සමාජයට ලබා දෙනවා ඒත් එක්කම ඔහුගේ කතාවත් අරගෙන ඔහු සමාජයේ ඉදිරියට යනවා මොකද තමන්ගේ ජීවිතේ යම් අඩුපාඩුවක් තියෙනවා නම් ශාරීරික වශයෙන් ඒක මම හිතන්නේ සුමීරට ගැටලුවක් වෙලා නැහැ. එයයි අද දවසේ චැලෙන්ජ් එක. අපි බලමු ඔහු ඒ චැලෙන්ජ් වලට ඒ අභියෝග වලට කොහොමද ජීවිතේ මුහුණ දුන්නේ කියලා. ඒ වගේම චන්දිම ගැන මම සඳහන් කරනවා නම් චන්දිම තමන්ගේ ජීවිතයේදී තමන්ට කතා කිරීමට නොහැකි තත්වයක ඉන්නවා. ඒ එකම ඇසෙන්නේ නැති තත්වයක ඉන්නවා එහෙම වුණත් ඔහු ජීවිතයේ ජය අරගෙන තිනවා අද වෙනකොට ලංකාවේ ප්‍රධාන පෙළේ ඔහු ඡායාරූප ශිල්පියෙක් සංස්කාරකවරයෙක් චිත්‍ර ශිල්පියෙක් මම හිතනවා ඒ ගැන අපි අද දවසේදී කතා කරමු ඔබට දැනෙයි ඔබ තව කොතරම් පසුබාලා තියෙනවද හෙට තව පියවර කීයක් ඉදිරියට යන්නට තිබෙනවද මේ චරිත දෙක හඳුනාගත්තාට පසුව ඔබට දැනේ හොඳයි පටන් ගන්නම් මං සුමීරගෙන් සුමීර දැන් ඔබේ එක අතක වෙනසක් තියෙනවා අඩුවක් තියෙනවා හැබැයි ඔබ කවදාවත් පසුබට වෙලා නැහැ ඒ අඩුවත් එක්ක අනිවාර්යෙන් මගේ ඇත්තම මාව දන්න මිනිසුන් දන්නවා මගේ මේ කතාව නැවතත් මං කිව්වොත් මම මේ මාධ්‍ය ආයතනයේ ඉතාමත් අලුත් මගේ හීනයක් මේ මාධ්‍ය ආයතනයේ මේ ස්ටුඩියෝ එක ඉතින් මං හිතන්නේ ඉතාමත් ආදරෙන් සහ ස්තුතිවන්ත වෙන්න ඕනි මට මේ දුන්න අවස්ථාවට ඉතින් මේ කියන අඩුපාඩුව සම්බන්ධව කතා කරොත් ෆෝකස් එකක් දුන්නොත් මගේ අත උපන් උපත්තියම තමයි මේ අඩු වෙලා තියෙන්නේ ඇඟිලි පහක් තියෙනවා හොඳයි අපි තව පොඩ්ඩක් මේ පැත්තරම හැරිලා ඔන්න අවස්ථාවක් තියෙනවා සුමීරට කතා කරන්න ඇඟිලි පහක් තියෙනවා ඉතින් මේක මට සිදුවෙන්න උපත්තියෙන් මේක මට අභියෝගයක් කියන එකට වඩා මං හිතන්නේ මේක මට මගේ ජීවිතේ ලැබිච්ච තෑග්ගක් ඉතින් මම කිසිසේත්ම හිතන්නේ මේක අභියෝගයක් කියලා මොකද සමහර විට හිතෙන්න පුළුවන් පඬිතකමද දන්නේ නැහැ මේ දරුවගේ කියලා. නමුත් අත් හතරක් තිබුණ දෙයියෙක්ට කරන්න පුළුවන් වැඩ උනත් මට මේකෙන් ඉතාමත් වේගෙන් කරන්න පුළුවන් මොකද මම අර මේ වැඩසටහනට පටන් ගන්න කලින් අම්මා එක්ක කතා කරා මම කිව්වේ මේ අපිට දේවල් නැති වුණාම අපි හොයාගන්නවා ඒව දේවල් කරන්න ක්‍රමවේද ඔබ අත් දෙකින් කකුල් අතු ගාද්දී මම කල්පනා කරනවා එක අතින් මේක කොහොමද හිර කරගෙන අතු ගන්නෙ ඔබ අත් දෙකින් කකුල් ගස් නගිනවනම් මම උත්සාහ කරනවා එක අතින් කොහොමද ගස් නගින්නේ ඒ නිසා ඔබ අහපු ප්‍රශ්නෙට සරල සාමාන්‍ය එකම උත්තරේ මේක මට අභියෝගයක් නෙමෙයි මේක මට ස්වභාව ධර්මයේ විසින් සහ දෙවියන්ගේ සැලැස්ම කියනවා සමහර අය කියනවා පෙර කරපු කර්මය කියලා ඒකී මොකී මොන කතා වුණත් මං හිතන්නේ මගේ ජීවිතේ මට ලැබිච්ච එකම තෑග්ග මේක මේ නිසා මං හිතන්නේ මං අද මේ ස්ටුඩියෝ එකේ කතා කරන්නේ හොඳයි
ඒක තමයි අභියෝගයක් කියලා කියන්නේ. එතකොට තමන්ට ලැබිච්ච වාසනාව අභියෝගයක් බවට පත් වුණාට පස්සේ තමන් මොකද කරන්නේ? මොකද හුඟක් අය හිතනවා තමන්ට ලැබිච්ච නැති දේවල් එක හැප්පෙන්න යනවා. සමහරවිට තමන් හිතනවා තමන්ට ලැබිච්ච නැති දේවල් අනේ මට ලැබුණ නම් මොන තරම් දේවල් කරන්න පුළුවන්ද කියලා. හැබැයි මං හිතන්නේ සුමීරගේ තියෙන දක්ෂතාවය තමයි ඒ ලැබිලා තියෙන දේ දක්ෂතාවයක් බවට පත් කරගන්නේ කොහොමද කියන තැනට ඔහු ඇවිල්ලා ඉන්නවා. ඔහු මට හැමදාම කිව්වේ අම්මා කියලා. ඒ නිසා මේ ස්ටුඩියෝ එකත් බොහොම විශේෂයි. ඔහු මට අම්මා කියන ආමන්ත්‍රණය කළා. බොහොම ස්තුතියි පුතේ. හොඳයි. මම චන්දිම දෙසට යොමු වෙනවා. චන්දිම පුංචි කාලේ ඉඳලාද මේ කැමරාව අතට ගන්නේ කැමරාව ගැන දැනගන්නේ ආසාවක් ඇති වෙන්නේ පුංචි කාලේ ඉඳලාද? මම හිතනවා චන්දිමට සහයෝගය දක්වයි මව. 2014 තමයි ඡායාරූපකරණයට ලෑස්ති වුණේ. ඉස්සෙල්ලාම කළේ චිත්‍ර ඇඳගෙන. ඒක පුංචි කාලෙම චිත්‍ර ඇඳලා මේ ප්‍රදර්ශන දෙකක් තිබ්බා. ඉතින් පුංචි කාලේ කියලා කියන්නේ මොන මොන වයස්වලදීද එයා ඒ චිත්‍ර අඳින්න ටික 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 යොමු වෙන්නේ? අවුරුදු 8 10 වගේ වෙනකොට චිත්‍ර හොඳ චිත්‍ර නිර්මාණය කළා. 2008 2009 ප්‍රදර්ශන දෙකක්ම හොඳම මට්ටමින්. මේ රම එකතු වෙන්න චන්දිමගේ ඒ කතාවත් එක්ක දැන් ඔහු දක්ෂ චාරූප ශිල්පියෙක් වෙනවා, සංස්කරණ ශිල්පියෙක් බවට පත් වෙනවා, චිත්‍ර ශිල්පියෙක් බවට පත් වෙනවා. හැබැයි ඔබත් නිකන් ඉන්නේ නැහැ. ඔබත් ජීවිතේ හොයාගෙන යනවා. ඔව් ඇත්තම චන්දිම ගැන කතා කරාම මේ වැඩසටහනට පටන් ගද්දිම මම චන්දිම එක කතා කරාම මං එකපාර ෂොක් වුණා. මේ මොන තරම් හැකියාවක් තියෙන මිනිස්සු මේ ලෝකේ ඉන්නවද? ඒ දුර්වලකම් එහෙම නැත්නම් සමාජය විසින් කියනා වූ දුර්වලකම් අර මං ඒ වචනේ හයිලයිට් කරන්න. සමාජයේ විසින් කියනා වූ දුර්වලකම් තියාගෙන සමාජ සම්මතය පිළිගන්නා වූ සම්පූර්ණ ශරීරයක් නොමැතිව මේ ලෝකේ කොච්චර දක්ෂතා තියෙන කොල්ල කෙල්ලෝ මේ සමාජයේ ජීවත් වෙනවද? ඉතින් අද දෙරණට ස්තුතිවන්ත වෙන්න ඕනි මේ මෙවැනි අවස්ථා දෙන එකට. මේ සම්බන්ධව චන්දිමගේ කතාවේදී මං චන්දිමගේ වෝල් එකට ගිහිල්ලා බැලුවා. චන්දිම කියන්නේ මගේ සෝෂල් මීඩියා ඉතිහාසයේ නිතර නිතර දැකපු චරිතයක්. චන්දිමගේ ෆොටෝ ගොඩාක් වෛරල් ගියපු ෆොටෝස්. ඒවා මාර දක්ෂ ඇත්තටම චන්දිම මෙවැනි දුර්වලතාවය මං කැමති නැහැ චන්දිමට එහෙම කියන්න. චන්දිම දුර්වලයෙක් කියලා නැහැ. චන්දිමට ඒ තියෙනව දුර්වලකමම චන්දිම ඉතාමත් භාග්‍ය සම්පන්න තත්වයකට ගෙනල්ලා තියෙනවා. ඇත්තටම චන්දිමගේ ෆොටෝ එකක් බැලුවම කියන්න අමාරුයි. මේ වගේ පුද්ගලයෙක්ද මේ ෆොටෝ එකක් කරන් තියෙන? මේ එඩිට් එකේ පවා ඉතාමත් මනරම්. ඉතින් මං කියන්නේ චන්දිමගෙන් මට ගන්න තිබුණු දේවල් අනන්තයි, අප්‍රමාණයි. මම උත්සාහ කරනවා. මට ඇත්තටම ඒකත් චන්දිම සම්බන්ධව කතා කරාම වැඩසටහන පටන් ගන්න කලින් අම්ම මට බොහෝ අවස්ථාවල් කට්ටිය කියලා දෙනවා, සුමීර පොඩ්ඩක් ඉගෙන ගන්න ඩිසයින් කරන්න, සුමීර පොඩ්ඩක් ඉගෙන ගන්න එඩිට් කරන්න, සුමීර පොඩ්ඩක් ඉගෙන ගන්න වීඩියෝ එකක් හරියට එඩිට් කරන්න, ෆොටෝ එකක් එඩිට් කරන්න. දැන් මම කල්පනා කරනවා හදේ යනේ මට තිබුණනේ මීට කලින් එක පටන් ගන්න. හැබැයි ඔබ ඒක පටන් ගන්න තිබුණනේ කියලා දැන් හිතනවා. හැබැයි ඔබ මේ වෙනකන් කරපු හුඟක් දේවල් තියෙනවා සුමීර. මට පොඩ්ඩක් කියන්නකෝ. ඒ ඔබ ජීවිතයේ සමහර තැන්වල මම මේක කරනවාමයි කියලා කියපු අවස්ථා තියෙනවා, සමාජය ඔබට බැහැයි කියපු අවස්ථා. ඇත්තෙන්ම දැන් ඔය කියන කාරණේදී මම ආයි කියන්න උත්සාහ කරේ මම මේක කරලා පෙන්නනවා තව සතියක් ඇතුළත. මම එඩිට් කරනවා. මම එඩිට් එකක් කරලා මම දානවා මගේ YouTube channel එකේ. මම තනියෙන් එඩිට් කරලා මම ඒක ඒ චන්දිම මට මේ කතාව කියද්දි මං හිතාගත්තා මම අනිවාර්යයෙන් මේක කරනවා කියලා. එතකොට ඇත්තෙම ඔබ අහපු ප්‍රශ්නෙට අම්මා ඉතාමත් සරල සාධාරණ උත්තරේ තමයි
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ශ්‍රේෂ්ඨය පිළිගන්න මතයක් තියෙනවා සර්ව සම්පූර්ණ කෙනෙක්ට විතරයි මේ ස්ටුඩියෝ එකක් ඇතුලේ කැමරාවක් ඉස්සරහා පෙනී ඉන්න පුළුවන් කියලා. බොහෝ ස්ටුඩියෝස් වලට මං ගියාම බොහෝ මාධ්‍ය ආයතන වලට මං ගියාම බොහෝ අය මට කියපු කාරණේ තමයි සුමීරවා දක්ෂයි. සුමීරවාට කතා කරන්න පුළුවන්. සුමීරවාට මිනිසුන්ගේ හිත වෙනස් කරන්න පුළුවන්. සුමීරවාට ලස්සනට ලියන්න පුළුවන්. අපිව පිළිගන්න ඔයා හරි හොඳයි. අපි වට වැඩසටහන දෙන්න. ඒ වගේ අපිව ඒ මොහොතට විතරක් උත්තේජනයක් ලැබලා ඒ මොහොතට පොඩ්ඩක් උත්සලා තියලා එමන් නැත්නම් ඒ මිනිසුන්ගේ රේටින්ග්ස් එක පොඩ්ඩක් අප් කරගෙන එතනින් එහාට මිනිස්සු ඇතල්ලු කරනවා එවෙනියු බොහෝ රිජෙක්ෂන් එමන් නැත්නම් එවෙනියු බොහෝ එපා කීම් මැත්තේ මම මේ දේවල් කරලා පෙන්නලා දෙනවා එකම හොඳම උදාහරණේ ලංකාවේ ජනප්‍රියම YouTube channel එකක් තියෙනවා මම මේ වෙලාවේ channel එකේ නම කියන්න අවශ්‍ය නැහැ නමුත් ඒ channel එකට පටන් ගත්ත මොහොතේ ඒ channel එකේ නිෂ්පාදකතුමාට මම message එකක් දානවා අනේ කරුණාකරලා පුළුවන් නම් මට අවස්ථාවක් දෙන්න මේ channel එකේ ඉඳගෙන පොඩක් කතා කරන්න කියලා අවස්ථාව ලැබෙන්නේ නැහැ ඔයාට ගැලපෙන්නේ නැහැ මෙතන කියනවා එපිසෝඩ් 10ක් යන්න හම්බෙන්නේ නැහැ අධ්‍යක්ෂකතුමා මට කතා කරලා කියනවා සුමීර දැන් ඔයා සුදුසුයි මෙතනට ඇවිල්ලා කතා කරන්න කියලා මම ඒ වෙනුවෙන් एक अवस्था किलो मट अवस्थाव दिन्न गेला नमूत अवस्थाव दुन्नति निशा एतेक मट तिबुन दुर्वल का मडुपाडु हदागेन मंगे टाकट्टे कवकर उत्साह कर बहुअवस्था वैटेनो लंका वगे सामाजिक सांस्कृतिक मूल्यांगेन पोषण वेच्च सामाजिक मिमिनिस्सु कमति ने रामु पीट हितन एवेनी अवस्था वल मगे जीविते अम्मा गोडाक तंगल मिनिस्सु मट केला दिनो अतकोटा अब्बगातया अम्मा नैति एका अनाथया एकी मेकी नोकी करुण गुडा केल माव तुआल कर उत्साह कल दिन माव पत्र कौंक लियान उत्साह कल दिन मन ओयाट मे फील्ड गेलपे नै सुमीर ओया अन्न पेट ओया पुलवा हे मेकट इनपा मेकट आ गेलपे कैमरा वकी अन्न आबादी मीन सुंटा अणुकंपा पेन्न आदि अक्तर एयर इन कूदर बे ओयाट मेक आसे ने मंकल पेन्न इधे एक मंकिया मगे जीवित आसे अभियोग की देवल था मेन එන්න තමාරු යන්න අමාරු ප්‍රශ්න තියෙනවා කරන්න කරන්න අමාරු උයා ගන්න ඕනි තනියෙන් හොයා ගන්න ඕනි කීයක් කරි තනියෙන් කමක් නැහැ ඒක තමයි මිනිස්සෙට තියෙනුනේ එතකොට තමයි ආම ජීවත් වෙනවා කියලා දැනෙන්නේ මට නැත්තම් කවුරු හරි සල්ලි දෙනවා නම් ඔහේ ජීවත් වෙනවා උදේට නැගිට්ටාම ඔහේ නැගිටිනවා රාත්‍රියට නිදාගත්තාම අයියෝ කිසිම තෘප්තියක් නැහැ ජීවිතේ මම මහන්සියලා හම්බ කරලා මම මහන්සියලා මෙතෙන්ට ඇවිල්ලා ස්ටුඩියෝ එකෙන් තව කෙනෙක්ට ආදර්ශයක් දීලා ගියාම මට රැට නිදා ගන්න පුළුවන් අනේ මං මාන දෙයක් අත් දවසේ ලෝකෙට දුන්නා කියලා. ඉතින් මගේ ජීවිතේ බොහෝ අභියෝග තිබුණා. එක්සෑම් ෆේල් වුණා. සමහර දේවල් සමහර අවස්ථාවලදී අම්මා බොහොම අවංකව කිව්වොත් මම බොහෝ දේවල් වලට මගේ මේ තියෙන දුර්වලකම් නිසා මගේ අම්මා තාත්තා මාව දාලා ගියපු නිසා මං ආදරය කරන මිනිස්සු මාව දාලා ගියපු නිසා මම සමහර දේවල් වලට අබ්බැහි වුණා. बहु नरक देवल मद्रव्य वलट ने मे बहु तरुण पीरी अब्यान अंतर्जाल अब्यून दुरकथन अब्यून बहु देवल अब्यून मिनीस विधीर कत्ता अभी अब्यच्चे मिनीस मको देखट कोहेन काटारी बोत लेकट इध इट वडा मम अब्यला हे भाई ये देवल अस्से मुखदे मेक दिन लसन मंग एक तीना वटिना कम होगा मम के बुद्धिले तीना वटिना कम कद मिनी माव पाकि मंग एक वटिना कम दी कें असे मट पुलवंदे मट तीन कैपासीटी का मेलोक मम बिहेवेनवाना ओब बिहुना मम बिहुना चंदिम बिहुना चंदिम अभी ओक्म बिहेवेन्े मुखत्मो वेदगद कर्रगेन लोकेट देन एक स्वभाव धर्म विसीम अपट देन एक मोनहयं हो अवस्थावक समाजे पिलिमुअन एने दाट तमें समाजे विनाशेन्नी मैं विश्वास करना मगे मे किटिकालीन जीवित अस अम्म बहु अभियोग तीयन हिटत्तीय समारिट मे गेवेन ईलंग होरा व्यत्तीय नम सुमीर सेलेन्ने එවගේම චන්දිම සැලෙන්නෙත් නෑ චන්දිමත් දීර්ඝ ගමනක් ඇවිල්ලා තියෙනවා චන්දිමගේ හැකියාවන් මම හිතනවා අපේ වැඩසටහන අතරතුරේදී ඔබට දකින්න ලැබෙනවා ඉදිරියේදීත් චන්දිම ඉතාම දුර ලස්සන ගමනක් චන්දිමටත් තියෙනවා සුමීර වගේම අපි තවත් තොරතුරු කතා කරමු විරාමයක් අරගෙන හොඳයි විරාමෙන් පසුව යලිත් ද චැලෙන්ජ් මම කැමති අපේ චන්දිමගේ මවගෙන් දැනගන්න නන්දනී මහත්මියගෙන් කොහොමද දැන් චන්දිම පුංචි කාලේ ඉඳලා මේ හැකියාව තියෙනවා කියන එක දැන් චිත්‍රයක් අඳිනවයි කියන එක කොලයක් අරගෙන අඳින්න පුළුවන් නමුත් මේක වඩ වඩාත් හොඳ මට්ටමකට ගන්න පුළුවන් වෙයි කියලා ඔබතුමිය ඇතුළු පවුලේ කට්ටිය දැක්කද ඔහු කරන දේවල් දැනුණද ඔබට ඔව්
ගොඩක්ම දැනුණා එයා ගන්න ගන්න හැම එකෙම චිත්‍ර අඳිනවා ඉතින් පාට කරනවා ලස්සන රූප අඳිනවා ඉතින් ඒ හින්දා චිත්‍ර විෂය බාරේ ගුරුතුමියක් ළඟට දැම්මා හොඳම කෙනෙක් ළඟට ඒ තමරා රත්නතිලක කියලා ගුරු මහත්මියක් ඒ මිස් තමයි මියා චිත්‍රාංශයෙන් වැඩි දුරටම අරන් ගියේ ඉතින් ඒකෙන් පස්සේ මෙයා කිව්වා ලංකාවේම පළවෙනි තැනට මං එනවා කියලා. එයාම කිව්වේ චන්දිමම කිව්වා. පොඩි කාලෙම කිය කියා කිව්වා මං ලංකාවේම පළවෙනි තැන ගන්නවා ගන්නවාමයි කියලා. ඉතින් මම ආහා ඔයාට පුළුවන් පුළුවන් කියලා ඉතින් එයා තව ධෛර්යමත් කළා. චිත්‍ර වලින් පස්සේ 2014 අවුරුද්දේ අක්කගේ විවාහ මංගල උත්සවයේ මෙයා තනියම ඡායාරූප ගත කළා. ඒක තමයි පළවෙනි අවස්ථාවේ ඡායාරූප ගත කරන්නේ. ඔව් අක්කගේ වෙලාව. එතකොට එයාට ඒ ඡායාරූප උපකරණ කොහොමද එයාට ලබා දුන්නද? තාත්තා ටිකක් කරන් දුන හුඟේව ගත්තේ එයා හම්බ කරලා. එයා මොනවයින්ද එතකොට ඒ මුදල් උපයන්න ගන්නේ? වෙඩින් වලට ගියන් හම්බ වෙන සල්ලි එයා එකතු කරනවා එකතු කරනවා අපි සත්‍යයක් වගේ කාලේ ගත්තේ නෑ එයාගේ එකතු කරලා එයාට ඕනි උපකරණ ඔක්කොම ගත්තා අරගෙන තමයි ඉතින් මේ ඡායාරූප කන්නේ දැන් ඉහළම තැනට ගියා මේ අද ලංකාවේ මේ එයා විතරලු මේ තැනකට ඉන්නේ කියන අර ආගන්තුක මේකක්ලු එයාට විශේෂ අවශ්‍යතා සහිත ගොන්නේ අපි ඉන්නවා කියන ලේබලය ඇලුණාට මම හිතන්නේ ඇත්තටම මට හිතෙනවා ඒ ලේබලය අපිට ගලවන්න වෙන අවස්ථාවන් තමයි චන්දිම ඒකම සුමීරලා වගේ අයත් එක්ක කතා කරනකොට අර විශේෂ අවශ්‍යතා කියන ලේබලය විශේෂ හැකියාවන් කියන ලේබලය තිබ්බනම් හරි නේද සුමීර අනිවාර්යෙන් ඔය ඔක ඉංග්‍රීසි වලින් උත් කියන්නේ disabled නෙමෙයි differently able විශේෂිත අවශ්‍යතා මෙයාගේ ඡායාරූපකරණයේ සංකල්පීය ඡායාරූපකරණයේ හොඳම තැනට තේරිලා එයාට සම්මානයක්ෙන් පිරිනැමුව විසාක විද්‍යාලේ මෙයා විශේෂ ආරාධිත අමුත්තා කරලා උත්සවයක් තියලා මල් මාල දාලා මේ ඉතින් ගොඩාක් සෙනග ගොඩක් මැද්දෙන් මෙයා අරගෙන ගියා පෙරහැරි මහජනතාවගේ ගරු බුහුමන් මැද කොහොමද චන්දිම පින්තූරයක් ගන්නෙ කොහොමද එයා කල්පනා කළා කල්පනා කළා දැන් එහෙම ගන්නවා දැන් ෆොටෝ ගන්න උනත් ෆොටෝ ෂොට් 5-6 ගන්න වෙලාවල් තියෙනවා ඒවෙන් හොඳම එක තෝරලා ගන්න ඉතින් එයාට හිතට හරියන්නේ කියන්නේ එයා හොඳට කල්පනා කරනවා ගැළපෙන්නේ මොකද්ද කියන එක ගැන ඔව් හොඳම එක එනතුරු ගන්නවා එතකොට සංස්කරණයේ ඒ ඡායාරූපේ සංස්කරණය කරන්නේ චන්දිමයි. ඔව් ඔව් ඔව්. සංස්කරණය කරලා හදලා අලුත් කරලා ගන්න. ඒ සංකල්පීය ඡායාරූපකරණයේ ෆොටෝ ගන්නෙත් මෙයා. මේ පෙනී හිටින්නෙත් මෙයා. ඒ ෆොටෝ සංස්කරණය කරන්නෙත් මෙයා තමයි. මේ හැකියාව තියෙන මම හිතන්නේ දැන් චන්දිමගේ තියෙනා වූ අර කියන විශේෂ අවශ්‍යතාවය කියන ලේබලය මම කිව්ව එක ඉවත් කරන්නට ඕනේ කියලා. දැන් අපි ඕනම වැඩකදී දැන් ඡායාරූපයක් ගන්නකොටත් අපි සමහර විට මේ ඇහැ කියන එක හරි තියුණුයි. චන්දිමට හරි ඇහක් දීලා තියෙනවා. අවශ්‍යම කොටස මම හිතනවා චන්දිමට දීලා තියෙනවා. ඇහැ පාවිච්චි කරන්න. හැබැයි අනිත් එයාට
තමන්ගේ කායිකව ඇතිවෙන කිසිම ආබාධයක් ඔහු ආබාධයක් බවට පත් කරගන්නේ නැහැ නොහැකියාවක් බවට පත් කරගන්නේ නැහැ අනිත් සියල්ල හැකියාවක් බවට පත් කරන්න මම හිතන්නේ ඔහුට ඇහැ ප්‍රයෝජනවත් වෙනවා අපි ඡාය රූපේදී ත්‍රිමාණ කරන විශේෂයෙන්ම අපිට තියෙන්න ඕනේ හොඳ ඇහැ ඉතින් ඒ ඇහැ චන්දිමර ලැබිලා තිනවා ඒක වාග්යක් මම හිතනවා චන්දිමර ලැබිච්ච ජීවිතේ හොඳයි සුමීරත් අමාරු දේවල් හුඟා කරන්න කැමති කෙනෙක් නේ දැන් සමාජ මාධ්‍ය වල සැරිසරනවා මාධ්‍ය ආයතන වලට ගිහිල්ලා මේ විදියට තමන්ගේ කතාව කියනවා ඒකම තව සමාජයට උපදෙස් ඔබ ලබා දෙනවා කොහොමද ජීවත් වෙන්නේ කියන තැන ඉඳලා හැබැයි ඔබ ජීවිතයේ ඇතැම් අවස්ථාවන් පසු කරනවා විශේෂයෙන්ම දැන් අතක් නැති වුණාම අත් දෙකෙන් මල්ලලා කරන්න ඕන වැඩ තියෙනවනේ ඒ වැඩ කරන්න අමාරුයි තනි අතකින් හැබැයි ඔබ සමහර අවස්ථාවන් වලදී ඒ අභියෝග ජය අරගෙන ඔබත් ඇගීමට ලක් වෙච්ච අවස්ථා තියෙනවා ඇගීම වලට ලක් වෙච්ච අවස්ථා මම මගේ ජීවිතේ දිනපතා ඇගීම වලට ලක් වෙනවා ලොකු සාමූහික මිනිසුන් ගෙන්නේ මේ එක එක්කෙනාගේ ජීවිතස්සේ මම කරපු එක වචනයක් මම ලියපු එක වචනයක් මම කාට හරි කියපු එක අවවාදයක් අස්සේ විශාල ඇගයීමක් ඒව සම්මාන වලට වඩා වටිනවා මං හිතන්නේ. ඉතින් ඔය දැන් මං අර පොඩි කාලේ අතුගාද්දි පළවෙනි වතාවේ අතුගාද්දි අමාරුයි අතු ගන්න. ඊට පස්සේ දෙවෙනි වතාව උත්සාහ කරනවා. ඒකත් අමාරුයි. ඊට පස්සේ කොස්ස වැටෙනවා. මම බලනවා කොහොම හරි මේ කිහිල්ල ගහගෙන කොස්ස කොහොම හරි අත ගන්නේ. ක්‍රමයක් වෙනවා. පළවෙනි වතාවේ ගස් නගිද්දි ලෙලි යන්න තුවාල වෙනවා. දෙවෙනි වතාවේ නගිනවා. පළවෙනි වතාවේ උත්සාහ කරාම බෑ වැටෙනවා බයයි බෑ අම්මෝ මට අමාරුයි කියලා හිටියොත් අමාරුයි. මට මතකයි එකපාරක් මට කියනවා මේ පිහිනන්න නම් අනිවාර්යෙන් සමබරතාවය තියෙන්න ඕනි ශරීරයේ කියලා. යාළුවා මට විහිළු කරනවා. මං කියනවා නෑ මං කරලා පෙන්නන්නම්. ගිලෙනවා. මැරෙන්න යනවා. නෑ මං උත්සාහ කරනවා. එහෙම කරපු අවස්ථාවන් මතක් කරන්නකෝ. ඔව් ඇත්තටම මම ළමා නිවාසයේ ඉද්දී කුරුණෑගල ඉබ්බාගමුවේ තිබුණු ළමා නිවාසයක ජීවත් වුණා වයස අවුරුදු 10ත් වයස අවුරුදු 15ත් අතර කාල වකවානුවක. ඉතින් ඒ කාලේ කුරුණෑගල ඉබ්බාගමුව පැත්තේ ගංගියුරු ඇලදොලවල් තියෙන බහුලව. ඉතින් එතකොට අපි වැඩ කරලා ඉවර වෙලා වත්ත පිටේ වැඩ කරලා විනෝදෙට යනවා තියෙන ඉන්න සේවකියෝ එක්ක ප්‍රධාන අයත් එක්ක අපිව බලා ගන්න අයත් එක්ක ගිහිල්ලා අපි නානවා. මම බලනවා අනිත් ඔක්කොම හොඳට දියබුන් ගහනවා කියනවා කරකිනවා කියනවා උඩ පයින්නවා එයාලා හරි ලස්සනට පීනනවා මම කල්පනා කරා ඇත්තටම සමබරතාවය තියෙන්න ඕනිද පීනන්න එතකොට මේ මම දැකලා තියෙනවානේ ආබාධිත වරලක් කැඩිච්ච මාළුව පීනනවා මාළුන්ට පීනන්න පුළුවන් නම් සුමීරටත් වරලක් නේ නැති වෙලා තියෙන එක වරලයිනේ එයි මට බැරි සමබරතාවය තියාගන්න මම උත්සාහ කරනවා කකුලෙන් සමබර වෙන්න අමාරුයි ගිලෙනවා හුස්ම හිර වෙන්න යනවා මට මතක එකපාරක් මම එහෙම වෙලා ගිලෙන්න ගියා මම ඇත්තටම බේරගත්තේ කොණ්ඩෙන් ඇදලා අරගෙන යාළුවෝ අදටත් කට්ටිය මතක් කර කර hina වෙනවා ඉතින් එවැනි ජීවිත මරණීය අත්දැකීම් පහු කරන්න ගිහින් පහු කරන්න වෙලා තිනවා අම්මා මේ ජීවිතේ මේ අභියෝග දිනද්දි ඉතින් ඒ වගේම මට මතකයි වයම් පළාතේ හොඳම කතිකියා විදියට පිට හතර වතාවක්ම මට සාතික පත්‍ර ලැබිලා තියෙනවා ළමා නිවාසවල 18න් 15 වද හොඳයි ඒ වගේ ගොඩක් තියෙනවා මේ සුමීරගේ පැත්තෙන් අපිට කතා කරන්නත් ඒ වගේම චන්දිමගේ හැකියාවන් ගැනත් කතා කරන්න තියෙනවා අපි කෙටි විරාමයක් අරගෙන බොහොම ඉක්මනින් ආපහු එමු හොඳයි විරාමෙන් පසුව යලිත් ද චැලෙන්ජ් සුමීර කතා කරමින් සිටියා විරාමයට පෙර අර කතික තරඟ වලට ගිහිල්ලා වෙච්ච දේ. ඔව් කතික තරඟ සම්බන්ධව කතා කරොත් මේ පිට මයම් පළාතේ ළමා නිවාසවල හොඳම කතික එයා වෙන්න අවස්ථාව ලැබුණා. මොකද මට තේරිච්ච දේ තමයි මට හොඳට කට තියෙනවා කතා කරන්න. සමහර වෙලාවට මට මතකයි ওই ළමා නිවාසයේදී හැකරයා කියලා කියන يعني එක දිගට කියවනවා කිවැඩි. يعني කතා කරනකොට මට එක දිගට ඕනම දෙයක් ගොඩනගාගෙන යන්න පුළුවන් ඕන කවුරු හරි මට කිව්වොත් මෙතන මිනිස්සු 1500ක් ඉන්නා මේ වෙලාවේ පවතින වාතාවරණය මේකයි සුමීර මේ ඔයා මේ ටොපික් එක ගැන කතා කරන්න ඒකෙන් පිටපයින් ඉන්න බෑ කිව්වොත් මම ඒක කරනවා
ස්කෝලේ වුණත් ප්‍රින්සිපල්ට සමහරලාට කතා කරන්න බැයි නම් ප්‍රධාන රැස්වීමේ ප්‍රධාන නිවේදන ටික මට කියලා ඊට අමතර මොනවාරි සතියට අවශ්‍ය දරුවන්ට කිවිය යුතු කාරණා ටික මොනවාරි තියෙනවනම් ඉතින් ඒ වගේ දේවල් තියෙනවා දීලා ඉතින් මං හිතන්නේ ජීවිතේ ඒ කාලේ මට ලබා දුන්නු ඒ වැඩිහිටියෝ මට අම්මච්ච අම්මලා තාත්තලා දෙමව්පියෝ විදුහල්පතිවරු පූජ්‍ය පක්ෂ මම එකිමෙකි නොකි හැම පරිසරයකම ජීවත් වෙලා තියෙනවනේ අම්මා ළමා නිවාසයක පුනරුත්ථාපන මධ්‍යස්ථානවල එතකොට පන්සල්වල පල්ලිවල හැම තැනකම මං මගෙන් කවුරු හරි ඇහුවොත් ඔයා කොහෙද ජීවත් වෙලා නැත්තේ කියලා මට උත්තරයක් නැහැ මොකද මං ඒක කියන්න සෑම ස්තරයකම ජීවත් වෙලා තියෙනවා සමහරලාට කන්න නැතුව පාරේ ඇවිදලා තියෙනවා මහා රාත්‍රියේ නිදා ගන්න තැන නැතුව සමහර දවස් තිබුණා හොඳ තරු පහේ හෝටල් වල මට ගිහින් නිදා ගන්න අවස්ථාව ලැබුණා ජීවිතේ මට පාර පාඩම් උගන්වලා තියෙනවා ඉතින් ඒ ඇස්සේ ඔබ මට ඔබ මගෙන් අහුව ප්‍රශ්නෙට අනුව මගේ දක්ෂකම් වලට මට ජීවිතේ තෑගි දීලා තියෙනවා මම මගේ ජීවිතේ මට දුන්නා වූ ඒ හැකියාවට මම ජීවිතේට තෑගි දීලා තියෙනවා ඉතින් අභියෝගත් එක්ක මං හිතනවා මගේ ඉලක්කය වෙනුවෙන් මම මහන්සි වෙනවා නොකඩව අපි මිනිස්සු විදියට කරන්න ඕනිත් ඒක තමයි නන්දනි මහත්මිය කොච්චර දවසකට මහන්සි වෙනවද මේ මේ ඡායාරූප ශිල්පයේ පිළිබඳව පුතා මොකද තව අනිත් වැඩ කටයුතුත් කරන අතරනේ දවසකට කොච්චර වෙලාවක් විතර ආයෙ වගේ දේවල් වලට මිඩඟු කරනවද බය කරනවද දවසින් වැඩි කොටසක් ඒවම තමයි කරන්නේ ඉතින් එයාගේ වෘත්තියනේ ඒකනේ ඉතින් වෙඩින් එකක් එහෙම ගලන් ගොඩක් වැඩනේ දවසින් වැඩි කොටසක්ම එයා ඒකට තමයි යොදවන්නේ ලංකාවේ මා දන්නා තරමින් යම් ගැටලුවක් ගැටලුකාරී තත්වයක් තියෙන ඡායාරූප ශිල්පියෙක් හැටියට ඒ කියන්නේ සර්ව සම්පූර්ණයි අපි කියලා කියන්නේ අපිට සියලු අංගෝපාංග අපිට ලැබුණාට පස්සේ අපි කියන්නේ සර්ව සම්පූර්ණ පුද්ගලයෙක් කියලා. එසේ සම්පූර්ණ නොවුණු කෙනෙක් හැටියට මම හිතන්නේ ඡායාරූප ශිල්පියෙක් හැටියට ඉන්නේ අපේ චන්දිම පමණයි කියලා මම මීට වඩා දන්නේ නැහැ කෙනෙක් ඉන්නවද කියන එක. ඔබ ඔබට දැනගන්න ලැබිලා තියෙනවද ඔබේ පුතා හා සමාන දක්ෂතාවයන් තිර ලංකාවේ තව කවුරු හරි කෙනෙක් ගැන නැහැ සුමීර ඔබ දන්නවද ඇත්තටම මම චන්දිම වගේ කට්ටිය නැති වුණාට මම දැකලා තියෙනවා අතක් නැති දක්ෂ ඡායාරූප ශිල්පියෙක් ඉන්නවා විවිධ මොකක්ම හෝ කුමක් හෝ ආබාධිත තත්ත්වයක් තියෙන ඡායාරූප ශිල්පියෙක් ඉන්නවා නමුත් චන්දිම කරනා වූ ඒ ඡායාරූප ශිල්ප ක්‍රමයේ කරන කෙනෙක් මන් දැකලා නැහැ චන්දිම කරන්නේ වෙනස්ම වූ මම ඇත්තරම චන්දිම දැක්කට පස්සේ තමයි එවැනි ඡායාරූප ශිල්ප ක්‍රමයක් තියෙනවා කියලා දන්නේ ඉතින් ඔහු කරන ඡායාරූප ශිල්ප ක්‍රමයේ කරන චන්දිම වගේ පුද්ගලයෙ මගේ ජීවිතේ මුණ ගැහුණු දවසද එතකොට සුමීර ඔබ එක අවස්ථාවකදී දැන් ඔය හැකියාවක් නැහැ කියන අවස්ථාවන් වලටනේ ඔබ දෙදෙනාම පිළිතුරු හොයලා දීලා තියෙන්නේ චන්දිමත් ඒ වගේ දැන් චන්දිමර සමහරලාට කෙනෙක් කියන්න පුළුවන් මේ ඔය පින්තූර ගන්න කොහට කරන්න පුළුවන්ද ඔය ඇහෙන්නෙත් නැතුව ඔයාට හරියට වචන කතා කරගන්නත් බැරුව ඕක කරන්න බෑයි කියලා හැබැයි ඔහු ඒක ජය අරගෙන තිනු ඔබත් ඒ වගේ දැන් ඔබ එක්තරා අවස්ථාවකදී පුහුණුවක් ලබනවා සුවිශේෂී පුහුණුවක් ඒ ලබන්නේ ඒ සම්බන්ධයෙන් ඔබට සහතිකයකුත් පිරිනමලා තියෙනවා මොකද්ද ඒ පුහුණුව නායකත්ව මම මගේ ජීවිතයේ අර මම හිටපු ළමා නිවාසවල මට උගන්වපු දෙයක් තියෙනවා ඉතාමත් වටින නායකයෙක් වෙන්නේ කොහොමද කොහොමද සමාජයේ පිරිසක්ව මෙහෙවන්නේ කියලා. ඉතින් මම බොහෝ පාඨමාලාවල් වල අවසානයේදී අපිට ආයුධම් කරන අවස්ථාව ලැබෙනවා නායකත්ව පුහුණු වැඩමුළුවල් වලට. ඉතින් මම කරපු බොහෝ පාඨමාලාවල අවසානයේදී මම අනිවාර්යෙන් උත්සාහ කරනවා මේ නායකත්ව පුහුණු වැඩමුළුවට සහභාගී වෙන්න. ඉතින් මම කරපු එක්තරා ඉංග්‍රීසි පාඨමාලාවකින් මට ලැබෙනවා ලංකාවේ තියෙනා වූ අමාරු කමාන්ඩෝ පාඨමාලාවක සුදුසුෙක් වෙන්න ඇත්තටම ඒ සුදුසුකම සපුරන්න නම් වෛද්‍ය වාර්තාවේ තියෙන්න ඕන නිගමන කීපයක් තියෙනවා සර්ව සම්පූර්ණ අත් දෙක තියෙන්න ඕනි කකුල් දෙක තියෙන්න ඕනි හොඳ සෞඛ්‍ය සම්පන්න ඇඟක් තියෙන්න ඕනි ඉතින් ඇත්තටම ඒක කමාන්ඩෝ විසින් කරන්නා වූ ඉතාමත් දුෂ්කර ට්‍රේනින් එකක් පුහුණු කටයුත්තක් ඒක තියෙන ඉතාමත් දුෂ්කර ඈත ගමක ඉතින් නාවුල වගේ තැනක ඉතින් මට ඒ අවස්ථාවෙත් මට මතකයි අම්මා ඒ වෛද්‍ය වාර්තාව දෙද්දිත් කිව්වේ සුමීර
सीमा सहित वैट मे नायकत् पूर्ण यड़मुलवे अदाल तरंग हेमंत अदाल त्रासद जनक क्रियावन्मट जमू एंड पुलवा सीमा सहित वेडकरण एमट हेमंत अपे एमट आसावट हाँ ओया अन्न हे भाई मे देवाल करण पुलवा मे देवाल वलिंग अयल अयो नि मुखद जीवित वगकीम अपिटगा बैगे कुमारी मट मतकाई अम्म मम यान वेडमुलवट वेडपुलवट यान हतलिस दिन हतलिस दिन अव खंडम हतरकट काड़न हतर कट काड़ दवास हतरक तीस वेडमुलव तीन विशाल कलावकाश अभी तनि करला खंडम तनि तनि कूड़ा रंग आगे इन कल अपट तनियन खान के बहु त्रासजनक सिधुवी पेरशूट उड़ीं पेन वतर बल्ट पैनोनी अद्देक एलिला अन्न तीन बाल्कवल एलिला भुवस्था वाले पुहन का सुमीर अम्मो मे मटना वैद्य वार्ता तीन मेकनी मट अवसर तेन भेमन त्वागे जीवित मट हिरे नैन मम एक तीयलाहुगे जीवित ओहूट जीवित तारजन ऊट हेमंत समारट माव वेट तुआल तहुगे रखिया हेट अहिमेन एक मम दट पुलवा मम एक मुहन देना मंको हमारे अवसा ए दिन हतरी उन्नाट पास हम पुहन लबू शिष्य विधिट मट साहति के अक्लबेना ඉතින් ඔබ මේ දකින්නේ සහතිකේ ඉතින් එවැනිව බොහෝ අභියෝගමට ජීවිතේ ලැබිලා තියෙනවා පැරෂුට් වලින් බය කට්ටිය පොලිමේ මට මතක හොඳ ඇඟවල් තියෙන කොල්ලෝ බය අඬනවා කරගන්න බැරුව කරගන්න අමාරුයි ඉතින් මම විශ්වාස කරන්නේ දැන් හැමෝම විශ්වාස හිතනවා මේ චැලෙන්ජ් එකට එන හැමෝම පොසිටිව් විතරයි කතා කරන්නේ කියලා නෑ අපිට වේදනාව දෙනවා අපි පරදෙනවා අපේ ජීවිතේ මැරෙන්න තරම් වේදනාව දැනෙන අවස්ථා තියෙනවා මොකද අපි දෙයන් වහන්සේ ළණමෙයිනේ අපි ගෞතම ළණමෙයිනේ අපි මිනිස්සු අපිට රිදෙනවා අපි පෙරදෙනවා ඉතින් ඇත්තටම මගේ ජීවිතෙත් මම පෙරදෙනවා මේ මොහොතෙත් මම සමහර අවස්ථාවල පෙරදීම් තියෙනවා නමුත් මම මට අනුව මම සුවිශේෂී වෙන්නේ මට මාව සුවිශේෂී එහෙම නැත්නම් අද මේ ස්ටුඩියෝ එකක් අස්සේ මිනිස්සුන්ට ආදර්ශයක් වෙන්න පුළුවන් සුමීර කෙනෙක් වෙන්න මට අවස්ථාව හම්බෙලා තියෙන්නේ මම මාව සුවිශේෂී කරගත්ත නිසා එවැනි අවස්ථාවන් වල ත්‍රාසජනක අවස්ථාවන් වලට මුහුණ දෙන්න සිදු වෙච්ච වෙලාවට පැත්තකට වුණා නම් මං හිතන්නේ සුමීර අද සුවිශේෂී කියලා. ඉතින් හෙටත් අභියෝග තියෙවි. ඉතින් අභියෝග වලට මුහුණ දෙමින් බය නැහැ. බය නැහැ. විරාමයක් ගමු. විරාමෙන් පසු යලිත් හමුවෙමු. හොඳයි විරාමෙන් පසු යලිත් ද චැලෙන්ජ්. චන්දිම මොනවද ඉස්සරහට හිතන්නේ මොනවද ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද ඔයාගේ අනාගත බලාපොරොත්තු? जीवित अभियोग මට මෙයා ඉස්කෝලේ යනකොට මිනිස්සු හුඟ දෙනෙක් බලා ඉන්නවා හිනහ වෙනවා මුකට දහනවා ඉස්කෝලේ එක්කන් යන්නේ. ඉතින් එහෙම ගොඩක් කිව්වා. ඒව ඔක්කොම පස්සකට දාලා මම ඉතින් පුළුවන් විදියට ඉස්කෝලේ එක්ක ගියා. කහවත්ත ප්‍රයිමරිය තමයි මූලික අධ්‍යාපනය ලැබුවේ. ඊට පස්සේ පැල්මඩුල්ලේ ඉස්කෝලේ ගන්නම් ඒ විදුහල්පතිතුමා කියන්න හොඳ නෑ මේ මෙයා අදාළ නැති පුද්ගලෙක් කිව්වා ඒ ස්කෝලේට. එහෙම ගියලා මෙයාට ඉගෙනුම උගුර දුරට මේ පස්සට ගියා. ඊට පස්සේ ස්කෝලෙන් අස් කරගෙන පරිගණක පුහුණු මේකකට දැම්මා. ඒකෙන් තමයි හුඟක් පරිගණක කටයුතු ඉගෙන ගත්තේ. ඔය මේ ෆොටෝෂොප් හුඟක් ඉගෙන ගත්තා. ඉතින් ඒවෙන් ඊට පස්සේ මෙයා එයාම ගෙදර කරගත්ත හුඟ දේවල්. ඉතින් මට සතුටුයි මෙයාට අපි වියදම් කරපු අහක ගියේ නෑනේ. කතන පුහුණු වලට අරන් ගියා. ඉතින් ඔය කොළඹ පැත්තේ තාව රාජගිරිය ආව කරන්න පුළුවන් සියලු දේවල් කළා. ඔව්.
मम पोडाकने मुन बल मावत तमंट तमंगे तरवाम वाटा तमें चंदीम वेणुन चंदीम गे मावैतु पौले सील नाम चंदीम मार्गेणुवे इतने विधुहलपतिवरिया कीनकोट अदाल नति दरुक् मे पासलट कीनकोट है भाई अदेनकोट चांदीम विशाल दुराग्यीलतीनो अजयग्राही दुराग्यीलतीनो मे वेनकोट मे मे चारूप शिल्प पिलीबांधव मंगिता चांदीम की वेबसाइट काकनमतीनवा सह ओगे सेवा वलभागन टकियावती नोद नंदनी महात्म्य चांदीम लक्ष फोटोग्राफी इमेल अड्रस इतना के चांदीम के सेवा चार उपकरण बागन अवश्यता तीरवना उन्न कथाकरण पुलवांग संबंध में पुलवांग वोट समहार विट वय अपिकिया मे नमगीय सह विशाल व्यापार वशेन चार उपकरण ट उभयान पाकिन मे नमूत एवं अवस्था चांदीम वगे के बट लादेन पुलवा नंग वे अवश्यता वे चांदीम वगे के लाग नटे सेवा भाग हकिया वक्लबेनवाब मम हित समाजेट विशाल मेहवरा करपु तमंगे अवश्यता वे तिटुकर गु कवट पात्वे थिंक ओब बला चांदीम गे सेवा वल भागेन सुमेर मुनोद अनागत बलापुर अनागत बलापुर ඊට කලින් උත්තරයක් දෙන්න ඕනේ දැන් මේ අම්මා කිව්වා මේ විදුහල්පති අදාළ නැති දරුවෙක් කිව්වා කියලා මට ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි අම්මා චන්දිම වාසනාවන්තයි දැන් මගේ අම්මට මාව හම්බෙද්දි වයස අවුරුදු 15ක පුංචි දරුවෙක් මගේ අම්මා එතකොට චූටි ගෑනු දරුවෙක්ට මාව හම්බුණාට පස්සේ මම මේ කතාව යන හැම තැනකම කියන්නේ මං කැමති නෑ ඊළඟට බිහි වෙන්න ඉන්න දරුවට අම්මේ තාත්තෙක් නැති වෙනවට එතකොට पार या मिनी स्कूल अद्दी चंदीम स्कूल की निकल अहुआट बस आट उत्तर दिन नम दम अम्मट तीन उत्तर दिन मगे पुताव मग इकोले मेकट विद्वलपति की अद्दी अदाल नैकल दें अदाल चंदीम अदाल मे इंडस्ट्री अदाल मनुष्य विद्वलपति को नम चंदीम अदाल विद्वलपति अद मे वे जनप्रिय नालिका जनप्रिय स्टूडियो का विद्वलपति ने नम चंदीम इन तीन चंदीम अदाल मनुष्य मेलो गिटी मम की अन्नी मेलो की अदाल मिनीसुन है अदाल हेमोम मेलो की पोड़ी हर दियाकट मिनीसु अदाल मिनीसु अदाल की महा पापकारी मिनीसु एक महा ये मनुष्य मिनिया मार्ड अमार खेत दया मेलो के करा नहीं थी मंगिता न्यागे मिनीसु विद्वालपति तुम तुट सुधुसु के अम्म ये मगे कथा संबंधों कथा करो मगे अनागत बलापुर अतरम मेवे नहीं स्टूडियो का न्यूज की इतनी आट मगे अनागत बलापुर तिबुना अम्मे कम एक बलापुर तिबुना लकू बलापुर मगे अम्मा कवधारी दाखी नेक लकू बलापुर मगे जीवित तिबिच नमूत दैनट मा सहाय हतकट कलेंगे हिनी नतिवेनवा ए नतिवेन मम्मी ते मम्मी सा मगे अम्म दाखीनवा जनप्रिय रूपवाणी वेडसटान मम प्रधान असुन इंदगी कथा करणुआ पे अम्मगेन अम्मगेन मंग कथा करणुआ दखलवाद नती अम्मगेन नमूत ඒ සිදුවීම අම්මා දැකලා හෘදය බාධකකින් අම්මා නැති වෙනවා මට අම්මවත් අම්මට මාවත් දකින්න හම්බෙන්නේ නැහැ අම්මා එතකොට එවෙනියු බොහෝ කේදවාචක අපේ මේ මේ අපි ජීවත් වෙන පුංචි රටස්සේ අම්මේ වෙනවා ඒ නිසා ඔයාගේ දරුවා මාර වාසනාවන්තයි ඒ වගේම චන්දිමට කියන්න තියෙන්නේ චන්දිම ඔයාට මේ වගේ අම්මෙක් හම්බෙච්ච එක ලොකු වාසනාවක් මම මේ තරම් වාසනාවන්ත නැහැ හැබැයි පුංචි ඉරිසියා හිතන කතාවක් කියන්නම් චන්දිමට ඉන්නේ මේ අම්මා විතරයි නමුත් මට මෙයාට අම්මා කියන්න පුළුවන් මට මෙතන ඉන්න හැමෝටම අම්මා කියන්න පුළුවන් සහ චන්දිමගේ අම්මටත් මට අම්මා කියන්න පුළුවන් ඒ නිසා මගේ අනාගත බලාපොරොත්තු වෙ තිබුණේ කවදාරි මගේ අම්මා දකින්න එක අම්මට මාවවත් මට අම්මවත් හම්බෙන්නේ නැහැ අම්මා නැති වෙනව හෘදය ආබාධයකින් ඊළඟට මගේ තියෙන ලොකුම ආසාව කවදාහරි ටීවී පර්සනැලිටියක් වෙන්න කවදාහරි මම කඩේකට ගිහිල්ලා කෑම එකක් කද්දි ටීවී එකේ යන්නේ මගේ මූණ නම් මගේ මට ඊට වඩා ලොකු ආසාවක් නැහැ මිනිස්සුන්ට තේරුම් කරන්න ඕනි මේ ලෝකේ අනවශ්‍ය මිනිස්සු නැහැ අදාළ නැති මිනිස්සු නැහැ අදාළ මිනිස්සු ඉන්නේ අවශ්‍ය මිනිස්සු ඉන්නේ හැමෝටම වටිනාකමක් දෙන්න පුළුවන් වෙන්න ඕනි අම්මට වටිනාකමක් දුන්න මගේ කතාවට අම්මට අවස්ථාවක් දුන්න ස්ටුඩියෝ එක අස්සට ඇවිල්ලා කතා කරලා යන්න පුතේ වාගේ කතාව වටිනවා කියන්න ඒ වටිනාකම නිසා මම අද වටින මිනිස්සෙක් කියලා ඉන්නවා ඒ වටිනාකම ඔබ අම්මා චන්දිමට දුන්න නිසා චන්දිම වටිනා මිනිස්සෙක් කියලා ඉන්නවා ඉතින් චැලෙන්ජ් එකට එන්න බලාපොරොත්තු වෙන්න චැලෙන්ජ් බාර ගන්න ඉන්න කොල්ලෝ කෙල්ලොන්ට මම කියන්නේ
කවදා හරි මේ ස්ටුඩියෝට ඇවිල්ලා මේ කතාව ඔයාගේ කතාව රටට කියන්න ඔබ වටිනවා ඔබ අනවශ්‍ය නැහැ ඔබ අවශ්‍ය මිනිස්සෙක් ඔය ඔබ අවශ්‍යයි කියන දේ මිනිස්සුන්ට දැනෙන්න සලස්වන්න ඔයා ඔයාගේ වැලියු එක වැඩි වටිනාකම වැඩි කරගන්න එහෙමත් නැත්නම් ඔයාගේ බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරන්න ඔයා බොහෝ අවස්ථාවල කියන සුමීර ඇයි ඔයා මේ ඔයාට පුළුවන් ප්ලාස්ටික් කතක් දාගන්න කෝට් එක දැම්මම පේන්නේ නැහැ නේ මොකද ඇයි මම ප්ලාස්ටික් කතක් දාගන්නේ මේක තමයි මාව හඳුන්වා ගන්න මිනිස්සු අතද්දාගෙන ගියා මාව අඳුරන්නේ අද කෝච්චි එක ගියත් බස් එක ගියත් සෙල්ෆියක් ගහද්දි මිනිස්සු මට හරි සතුටුයි මොකද මගේ අත නිසා මිනිස්සු අඳුරගන්නේ මගේ කතාව නිසා මිනිස්සු දෙයක් ඉගෙනගෙන තියෙනවා ඒ නිසා මගේ අනාගත බලාපොරොත්තු වෙන කිසිවක් නැහැ මට ලොකු මාලිගා හදන්න උවමනාවක් නැහැ මට ගෙවල් දොරවල් හදාගන්න ලොකු ප්ලෑන් එකක් තියෙනවා නමුත් ඒ හැම දෙයකටම වඩා මට ඕනි කවදා හරි කැමරාවක් ඉස්සරහා මට බෑ කියපු දේ කරලා පෙන්නන්න අදටත් මං කරලා ඉවරයි අම්මේදී කැමරාව දැනුත් ඔබ කරන්නේ ඒ දෙම තමයි ඉතින් මගේ අනාගත බලාපොරොත්තු කවදා හරි ලංකාවේ ජනප්‍රිය මාධ්‍ය ආයතනයක ජනප්‍රිය රූපවාහිනී නිවේදකයෙක් වෙලා එතනින් නොනවති ජාත්‍යන්තර ශ්‍රේෂ්ඨයේ වගකීමේතු නිවුස් ප්‍රසන්ට කෙනෙක්ගෙන් නතර නොවි ජනප්‍රිය නිවේදකයෙක් වෙන ජනප්‍රිය මිනිසුන් ඉඳගෙන කතා බහ කරන මිනිසෙක් වෙන මම කවදා හරි ඒක කරනවා හොඳයි සුමීරත් ඔහුගේ ඉලක්කයට යනවා කියන තන ඉන්න ඒ අභියෝගයට ඔහු සූදානම් මේ වගේම චන්දිමට අදාළ නැහැයි කියපු ඒ පාසලේ විදුහල්පතිවරයා චන්දිමව අදාළ නැහැයි කියපු ඒ දරුවා අද වෙනකොට ජය අරගෙන ඉවරයි ජීවිතේ. ඉතින් බොහෝ කම්කටොළු මැද තමයි මේ දෙදෙනාම මේ චරිත දෙකම තමන්ගේ ජීවිතේ ජය අරගෙන තියෙන්නේ. ඉදිරියේදීත් මේ අභියෝගවලට උන්ට මුහුණ දෙන්නට සිදුවේ ඒවා බොහොම අමහිරි කටුක වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම රිදී ඉරක් පේනවා වෙනටත් පුළුවන්. ඉතින් අපි හැම විටම අර කටුකදී අමතක කළා රිදී ඉර පිළිබඳ බලාපොරොත්තුවක් තියාගනිමු. එහෙමනම් අද දවසේ ස්තුතිවන්ත වෙනවා අපිට මේ වැඩසටහනට සම්බන්ධතාවය ලබා දුන්නට සුමීර ගුණසේකර ඔබටත්. ඒ වගේම චන්දිම ලක්ෂාන් චන්දිම ඔබටත් බොහොම ස්තුතියි. ඒ වගේම අපිට සහයෝගය දැක්වූ චන්දිමගේ මව නන්දනී කුසුමලතා ඔබතුමියටත් බොහොම ස්තුතියි. එහෙමනම් මේ ජීවිතේ ජය ගන්න චරිත මේ වගේ චරිත හෙටත් අපිට හමු වෙයි. එහෙමනම් අපි අලිත් දවසකදී හමු වෙමු. සුබ දවසක්.